අද අපි මේ පවත්වන්නේ හෙට දවසේ මුළු ලෝකේ පුරා අන්තර්ජාතික ප්‍රජා විශ්ින් විශේෂයෙන්ම සමරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබූ ජාත්‍යන්තර පරිසර දිනය මුල් කරගත් ලංකාවේ අපේ රටේ ප්‍රධාන ජාතික වැඩසටහනයි. ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 200කට ආසන්න සිය සමාජික රටවල් සමග ලෝක පරිසර දිනය ජාත්‍යන්තර දිනය විදිහට සෑම වර්ෂයකම ජූනි 5 වෙනිදා නම් කර තිබෙනවා ඔබ දන්නවා. මෙවැනි දිනයක් නම් කිරීමට හේතු වූයේ ඇයි කියන කාරණය මා විශ්වාස කරනවා පාසල් දරුවන් ඇතුළු ඔබ සියලු දෙනා ඒ පිළිබඳව දැනුවත් වීමක් ඇති කියලා. යම් විෂයක් යම් ශේෂ්ත්‍රයක් යම් කාරණයක් යම් ව්‍යාපෘතියක් පිළිබඳව වඩාත්ම යහපත් චේතනාවෙන් දැනුවත් වේ යුත්තේ රටක පොදු මහ ජනතාව පාසල් දරුවන් ප්‍රමුඛව දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් ඒ කටයුතු වලට අවශ්‍ය වගකීමගෙන ඒ මෙහෙවීම කළමනාකරණය කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් සැලසුම් කරමින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රධාන වගකීම සහ යුතුකම වෙනවා. ජාත්‍යන්තර පරිසර දිනය හෙට දවසේ මුළු ලෝකේ පුරාම පවත්වනවා සමරනවා. පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම මුළු මහත් මානව ප්‍රජාව ලෝකයේ තුල දැනුවත් වෙනවා. විද්‍යාඥයින් විද්වතුන් විවිධ ශාස්ත්‍රවල ප්‍රධානීන් පරණතෙන් බෞස්ෘතෙන් මේ විෂයට අදාළ වූවන් වගේම ඉන් බාහිර සෑම කෙනෙක්ම මෑණි විෂයක් පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කිරීම වර්තමානයේ හැටියට හෙට දවස වෙනුවෙන් දරුවනේ ඉතාමත් වැදගත් වෙන අනාගතය සඳහා. එයි වැදගත් වන්නේ ඔබ දන්නවා පරිසර සංරක්ෂණය පිළිබඳව තිබෙනා වූ වැදගත්කම. වසර 2600කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේත් ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දෙවැනි පෑතිස් මහරජතුමාට කළ දේශනයේදී ඇමරිකන් භූමියේ මුල් බාරකරුවන් වූ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා ප්‍රකාශ කළේත් එකම කාරණයක් පරිසරය පිළිබඳව. ඊට සමාන වූ බොහෝ ප්‍රකාශ ලෝකේ විවිධ ශාස්ත්‍රවල විද්වතුන් ආගමික නිර්මාතෘවරුන් විවිධාකාරයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ තමයි මහ පොළව මිනිසාට පමණක් නොව සියලු සත්වයාට ගසකොළ වැල ඒ සියල්ලටමත් මහ පොළව අයිති කියන කාරණය. ඒ සියලු සත්වයාට වගේම ගසකොළ වැල ඒ සියල්ලට මහ පොළවේ අයිතිය හිමිවන්නේ ඒ සියල්ලට රඳා පවතින්නට පැවැත්මක් සඳහා මහ පොළව අවශ්‍ය නිසායි. හිරු සඳු ඇලදොල ගංගා මහා කඳුහෙල් කිත්වතු සතා සිව්පාවා ඒ සියල්ල පරිසර සංරක්ෂණය වගේම මුණුමහත් මානවයාගේ සියලු සත්වයාගේ
පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි කියන එක ඔබ කවුරුත් දන්නවා. පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකේ විද්වතුන්ගේ අවධානය යොමු තිබෙන්නේ දැනට දශක 40ක 50ක සිට මෑත කාලයේ ගත වූ. එහෙත් දරුවනේ ගෙවි ගිය දශක දෙකක වගේ කාලයක් පරිසර සංරක්ෂණය පිළිබඳව ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ලෝකයේ සියලුම රාජ්‍ය නායකින්ගේ දේශපාලකයන්ගේ ඒ වගේම රාජ්‍ය සේවාවන්හි කටයුතු කරන්නන් වගේම රාජ්‍ය නොවන සේවාවන්හි කටයුතු කරන සෑම කෙනෙකුගේම අවධානයට ලක් වී තිබෙනවා. අධි තාක්ෂණය සමග ලෝකේ කාර්මිකකරණය වේගයෙන් සිදුවෙමින් පැවතීමේ ප්‍රතිඵලය පරිසර විනාශය බව ඔබ දන්නවා. මීට වසර 20කට 25කට එහා ලෝකේ පාලක පක්ෂවල විශේෂයෙන්ම දේශපාලඥයින් පරිසර සංරක්ෂණය පිළිබඳව නොසිතා ඒ පිළිබඳව අවධානයක් විශේෂයෙන්ම නොගෙන කාර්මිකකරණය තාක්ෂණය අධි තාක්ෂණය සමග සංවර්ධනය කර්මාන්තකරණය වේගයෙන් සිදු කරන්න පටන් ගත්තා. අද ප්‍රතිඵලය ඔබ දන්නවා. ලෝකයේ ඉහළම දියුණුවක් තිබෙන රටවල්වල පරිසර විනාශය සමග ඇති වී තිබෙන වායු දූෂණය ගෝලීය උෂ්ණත්වයත් සමග ඇති වී තිබෙන අස්වාභාවික තත්වයන් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් මේ සියල්ල එක්ක ඔබ දකිනවා. අද අන්තර්ජාලය හරහා චීනයේ බේජින් නගරයේ ජනතාව ඔක්සිජන් බෑග් එක අරගෙන නහය වහගෙන ඔක්සිජන් ලබාගෙන ගමන් කරන්න පටන් අරන් තිබෙනවා. මීට මාස දෙකකට කලින් ඉන්දියාවේ දිල්ලි නගරේ සතියක් ඇතුළත 100කට වැඩිය මීගියා විශේෂයෙන්ම ඇති වූ පාරිසරික දූෂණයත් සමග වායු දූෂණය සමග දිල්ලි නගරේ ජනතාවට හුස්ම ගන්න බැරුව ගියා. මුළු දිල්ලි නගරයේම එකම දුමෙන් වැසී ගිය ප්‍රදේශයක් බවට පත් වුණා. මම ගිය අවුරුද්දේ දිල්ලියට ගිය වෙලාවේ ගුවන් යානයේ දිල්ලි ගුවන්තොටුපළට බාන වෙලාවේ මම වෙනදා දිල්ලි ගුවන්තොටුපළට ගුවන් යානයේ බානකොට දැක්ක පරිසරයට වඩා වෙනත් පරිසරයක් දැකලා මම ටිකක් වටපිට බැලුවා ටිකක් කලබලෙන් මේ ගුවන්තොටුපළේද බාන්න හදන්නේ කියලා. ගුවන්තොටුපළ පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. සම්පූර්ණ දුබුරු පාට වර්ණයෙන් වැසී ගිහිල්ලා ඒ ප්‍රධාන නගරවල බරපතල විදියට අද මිනිස්සු මැරෙනවා. දරුවන් ඇතුළු ජනතාව ශ්වසන රෝගවලින් රෝගී වෙලා ජීවිත විනාශ වෙනවා. මේ තත්වය බේජින් දිල්ලිවල විතරක් නෙවෙයි. අද ලෝකේ බොහෝ රටවල්වල අධි නාගරික පරිසරයත් එක්ක සිදු වෙලා තිබෙනවා, සිදුවෙමින් පවතිනවා. ඔබ දන්නවා ලංකාවේ වැඩිපුරම වායු දූෂණය තිබෙන ප්‍රදේශය කොයිද කියලා මම හිතන්නේ දරුවනේ. ගත වූ වසර නැත්නම් දශක 3කට වැඩි කාලයක් ගත විට ලංකාවේ වැඩිම වායු දූෂණය තිබෙන ප්‍රදේශය කොළඹ කොටුව මරදාන ප්‍රදේශය. වාහනවල කාබනික දුමාරයත් ඒ සමග ඇති වෙලා තිබෙන වායු දූෂණයත් ඔබ දකින්නට ඇති. පහුගිය අවුරුද්දේ අපේ සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රකාශයක් කළා
මහනුවර නගරයේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මහනුවර නගරයේ ඇතිවෙන බරපතල වායු දූෂණය පිළිබඳව දැන් මේ තත්ත්වයන් එන්න එන්න වැඩි වෙනවා වර්ධනය වෙනවා අපි මේ ජාත්‍යන්තර පරිසර දිනේ මෙහෙම වැඩසටහන් හදලා ඇයි පාසල් දරුවෝ මෙතෙන්ට ගේන්නේ ඇයි විවිධ ස්වේච්ඡා සංවිධානවල දෙමව්පියන් වැඩිහිටියන් ගේන්නේ ඇයි දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් ගේන්නේ පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතනවල සියලු ප්‍රධානීන් නියෝජිතින් ඇයි ගේන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ අනිකුත් පූජකතුමාලාට ඇයි ආරාධනා කරන්න සභාව ලස්සන කරන්න නෙවෙයි මෙච්චර ජනතාවක් ගෙනල්ලා ඉන්නවයි කියලා පේන්න නෙවෙයි. තත්ත්වයේ තිබෙන භයානකකම පරිසර සංරක්ෂණයට අවධානය යොමු නොකිරීමෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවෙන නායයන් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. පරිසර දූෂණය පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. රත්නපුර කෑගල්ල බදුල්ල කළුතර නෝරේලිය මහනුවර මාතලේ මේ ප්‍රශ්නයට තදින් අද බලපාලා තිබෙනවා. මධ්‍ය කඳුකරයේ සිට සිදුවෙන බරපතල පාරිසරික විනාශය හෙට දවසේ උපදින දරුවන්ගේ ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් බවට පත් වෙනවා අමතක කරන්න එපා. පැලයක් සිටවන්න කියන්නේ දරුවෙකුට වගේ පැලේට ආදරය කරන්න. පැලයක් රැකගන්න කියලා කියන්නේ දරුවෙක් වගේ ඒ පැලේ රැක ගැනීම තුළ දරුවෙකුෙන් දකින ලෝකය පැලයක් තුලින් දැක ගන්න අවශ්‍ය නිසා මිනිසුන් අවශ්‍යයි වගේම පැලේක අවශ්‍යතාවයේ සත්තු අවශ්‍යයි වගේම ඒ සියලු සත්වයාගේ සහ සියලු ස්වාභාවික පැවතුම් වී ඒ මූලික අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා පැලේක ගසක තිබෙනා වූ වටිනාකම. අද ඔබ දන්නවා ජාත්‍යන්තර පරිසර දිනේ මුල් කරගත් මුළු ලෝක ප්‍රජාව දැනුවත් කරන ප්‍රධාන වැකිය මෙවර තේමාව ප්ලාස්ටික් අවභාවිතය නිසා සිදුවන පරිසර විනාශය අවම කර ගැනීම. ඒ තමයි මේවර ජාත්‍යන්තර පරිසර දිනේදී ඉදිරිපත් කළා තිබෙන විශේෂයෙන්ම පණිවිඩය. අපේ රටේ ප්ලාස්ටික් පොලිතීන් ඔබ දන්නවා අපි පාලනය කරන්න පහුගිය දවස්වල මොනතරම් තීන්දුව තීරණ ගත්තද කියලා. මම පරිසර ඇමතිවරයා විදිහට 2006 නිකුත් කරපු ගැසට් නිවේදනයත් ක්‍රියාත්මක නොකර තිබිලා ගිය අවුරුද්ද ඉඳන් ක්‍රියාත්මක කරන්න ගත්තා. ඒ වගේම පොලිතීන් පිළිබඳව අලුත් ගැසට් නිවේදන නිකුත් කළා දැඩි නීති රීති ක්‍රියාත්මක කළා. ප්ලාස්ටික් පොලිතීන් තහනම් කරපුවාම ලෝකේ ඕනෑම මොලයක් ඔලුවක් දැනුමක් අප පියල්ලක තියෙන ජනතාව ඒකට සතුරු වෙනවා. ඒකට අප්පුඩි ගන්නවා ඒක හොඳයි කියලා. පොලිතීන් තහනම් පිළිබඳව ගිය අවුරුද්දේ ගැසට් නිවේදනය නිකුත් කරපුවාම පොලිතීන් තහනමට විරුද්ධව ලෝකේ මහපාරට බැහැලා ඒකට විරෝධය පළ කරපු ජනතාවක් ඉන්නේ එකම රට ලංකාව. එකම රට ලංකාව. පොලිතීන් තහනම ගැසට් නිවේදනය වළක්වන්න විශාල පිරිසක් උත්සාහ ගත්තා. කැබිනට් මණ්ඩලයටත් ඒ යෝජනාව ආවා. නමුත් මම ඒකට පසුබට වුණේ නැහැ. මං කිව්වා නෑ අවලං කරන්නේ නැහැ ගැස්ට් නිවේදනේ ක්‍රියාත්මක කරනවා. ලංකාවේ පොලිතීන් නිෂ්පාදකයෝ පොලිතීන් කර්මාන්තකරුවන් පිට රටින් පොලිතීන් ගෙන්වන අය තමන්ගේ සේවකයොත් එක්ක ඒ ප්‍රදේශවල සාමාන්‍ය නොදන්නා මහජනතාව කුලප්පු කරලා උසිගන්නලා මහපාරට දාලා පෙළපාලි ගියා ගිය අවුරුද්දේ පොලිතීන් තහනමට විරුද්ධව ලෝකේ කිසිම රටක එහෙම වෙලා නැහැ. එහෙම රටක් මේක දරුවනේ දෙවම් පියනේ. එහෙම රටක් මේක.
යහපත්දේ හොඳදේ සත්භාවයෙන් රජයක් වේවා වෙනත් ආයතනයක් වේවා පාසල් දරුවෙක් වේවා කෙනෙක් කරනවා නම් ඒට සහයෝගය දෙන්න ඕනේ අවංක වේ සඳහා ප්‍රශංසා කරන්න ඕනේ කැපවීමක් තියෙන්න ඕනේ දැන් මේ ඉදිරිපත් කරපු දර්ශනවල ඔබ දැක්කා වගේම ඔබ දන්නවා මැද කඳුකරේ සිට මේ මුළු ප්‍රදේශ දක්වා තෙත් කලාපය තුල ඇති වෙන පාරිසරික විනාශයන් කඳු කපන හැටි පස් කඳු කැපීම එතකොට මේ පස් කඳු කැපීම වළක්වන්න පාලනයට ගියාම සංවර්ධනයේ පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඒ අවශ්‍යතාවය ඇත්ත ඌපනයි නමුත් මම හිතන්නේ මේ රටේ තව අවුරුදු 5කටවත් මේ රටේ ඔය ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය පස් ගන්න පුළුවන් වෙයි කියලා රට ඇතුලේ ලෝකේ දියුණු රටවල් වල මේ සඳහා වෙනත් විකල්ප සොයාගෙන තිබෙනවා ඒ විකල්පයන්ට අපි ආ යුතු වෙනවා වැලි ගල් පස් ස්වාභාවික සම්පත් අරගෙන විශේෂයෙන්ම සංවර්ධනයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී ඒ කරන කටයුතු කරන්න අපිට තව වැඩි කාලයක් පුළුවන්කමක් නැහැ මේ රටේ අද වැලි වලට මුහුදු වැලි ලෝකේ භාවිතා කරනවා අපිත් යම් ප්‍රමාණයක් භාවිතා කරනවා ඒ වගේම පස් වෙනුවෙන් සකස්සල වෙනත් ඒ සඳහා විකල්පයන් තිබෙනවා ඒ නිසා අපිට එවැනි දේවල් සංවර්ධනයේදී හිතන්න වෙනවා හිතලා ඒ ගැන වැඩ කරන්න වෙනවා එහෙම අද දරුවනේ ලෝකේ විශාල ගුවන් තොටුපළ වල විශාල ගුවන් තොටුපළ වල ඉදි කරලා තිබෙන මහා ගොඩනැගිලි වැලි ගල් පස් වලින් නෙවෙයි හදලා තියෙන්නේ විශාල ගුවන් තොටුපළ වල හදලා තිබෙන්නේ යකඩ වාණේ සහ වෙනත් අමුද්‍රව්‍ය වලින් ලෝකේ ප්‍රධාන ගුවන් තොටුපළ වල අලුතෙන් හදපු පහුගිය අවුරුදු 10ක් ගත්තොත් දශකයක් ඒ අද ඉදි කරලා තිබෙන විශාල ගුවන් තොටුපළ දරුවනේ මාසයකින් දෙකකින් සම්පූර්ණ ගලවන්න පුළුවන් ගලවලා වෙන තැනකින් හයි කරන්නත් පුළුවන් ඉතින් අපි මේ පුංචි රටේ මේ මහා සුන්දර රටේ ස්වාභාවික සම්පත් වලින් අනූන වූ මේ රටේ මේ ලස්සන රටේ පින්වන්ත රටේ මේ වාග්යවන්ත රටේ මේ මහා සුන්දර පරිසරයේ ස්වාභාවික සම්පත් අපි ආරක්ෂා කර ගන්න ඕනේ. එය අද දවස සඳහා පමණක් නොවේය හෙට දවස සඳහා. ඒ නිසා මේ වැඩසටහන් වලදී සහයෝගය දක්වන ඔබ සියලු දෙනාටම මැති ඇමතිවරු දිශා ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්තුමාලා ප්‍රමුඛ පරිසර අංශවල සානෙකු ශේෂ්ඨ සියලු නිලධාරීන් විදුහල්පතිතුමාලා ගුරු මහත්මාත්මීන් දරුවන් අපේ ගෞරවනීය පූජක පක්ෂය මේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා ඔබේ දක්වන අනුග්‍රහය සහයෝගයේ කැපවීම සහ සහයෝගය පිළිබඳ නමුත් මම දැක්කා ඉදිරිපත් කිරීම තුළ ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමියන් එහෙම අර ප්‍රකාශ කරනවා මේ ජාත්‍යන්තර පරිසරයේ දිනේ මුල් කරගෙන එන පවත්වන සමුළුවට මේ අද වැඩසටහනට සමගාමීව අපි මේ වැඩසටහන් කරන්නේ කියලා ඒ බොහොම කැපවීමෙන් කරපු වැඩසටහන් මම දැක්කා මේ තිරේ අද දවසේ වැඩසටහන් වල අවසානයේ නෙවෙයි දරුවනේ රාජ්‍ය සේවයේ හිතවත් නිලධාරි මහත්තුරුන් මහත්මිය නිමැති ඇමතිවරු ඒ පහුගිය මාසයක් දෙකක් කළ වැඩසටහන් වල ඉදිරියට යෑම සඳහාද අවසානයේ නොය අද ආරම්භයේ කියන එක විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි වසර දිනපතා ක්‍රියාත්මක වන ඒ වැඩපිළිවෙල ඔබ සියලු දෙනාම පාසල් දරුවන් ප්‍රමුඛව ක්‍රියාත්මක කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර පරිසර දිනයේදී මේ ඓතිහාසික කෑගල් පුරවරයේ සිට මේ දෙන පණිවිඩය
මේ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමියේ මුළු මහත් ආදරණීය ජනතාව සියලු මැති ඇමතිවරු පාසල් දරුවන් දෙමව්පියන් සෑම කෙනෙක්ම ඒ ඉලක්කය කරා පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කැපවෙන්නයි කියලා මා ඉතාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. පරිසරයේ දූෂණය කිරීමේ දූෂිත ජාවාරම් කරුවෝ මේ රටේ ඉන්නවා. ඔබ දකින්නේ නැති පහුගිය මාසයක් දෙකක් විතරක් ගත්තාම මොනතරම් ඒ දූෂිත ජාවාන්කාරීන් අතරේ ඇතිවෙච්ච ව්‍යාපාරික ගනුදෙනුවල බලවත්කමත් එක්ක කී දෙනෙක් මිය ගියාද මරාගත්තද කියලා. දැන් ගිය මාසේ නිට්ටඹුවේ සංගීත සන්ධ්‍යාවකට ගිය ව්‍යාපාරිකයෙක් පස්කබන එයාට වෙඩි තිබ්බා කවුද? ගම්පහ දිවුල පිටියේ ගත්තාම පහුගිය අවුරුදු ගාන තුල මම හිතන්නේ මැරලා තියෙනවා 25 30ක් පස්කන්ද හින්දා. පස්කපන අය මරා ගන්නවා. ඔය නිට්ටඹුවේ ඒගොල්ලන්ගේ ආරවුලකින් වෙඩි වැදිලා වෙඩි තියලා මැරිච්ච ව්‍යාපාරික මහත්මයා ගිය අවුරුද්දේ මටත් නඩුවක් දාලා තිබුණා. එයා නීති විරෝධීව පස්කන්දක් කපුවා වර කපුල. අපි හැමතුමාට මතක ඇති පරිසර අධිකාරිය ලබා දුන්න බලපත්‍රයෙන් එහා ගිහිල්ලා වර කපුල විශාල පස්කන්දක් කපුවා. බොහොම දර්ශනීය පස්කන්දක්. ඒකෙන් එන ජල උල්පත් වලින් තමයි මේ පහළ ගම්මානයේ ජනතාව වතුර බිව්වේ නෑවේ, ජීවත් වුණේ. නමුත් ඒ ව්‍යාපාරික මහත්මයා ඒ ගමයට කිව්වා මේක ජනාධිපතිතුමාගේ වැඩක්. ජනාධිපතිතුමා මේ බලපත්‍රේ අරගෙන තියෙන්නේ. ඒක නිසා මේකට අත තියන්න එපා, කවුරුත් විරුද්ධ වෙන්න එපා. මේ පස්කන්ද කපනවාට කියලා. ගමේ ජනතාව උද්ඝෝෂණය කරපුවාම ඒ ව්‍යාපාරිකයා කිව්වා, එයාගේ ගෝලියෝ කිව්වා, අපි ජනාධිපතිතුමාට කියලා තමුසලා ඔක්කොම ගෙනිහිල්ලා පොලිසිය කූඩුවට දානවා කිව්වා. මට මේක ආරංචි වුණා. අපේ රාජ්‍ය තොරතුරු අංශවලින් ආරංචි වුණා. මම ආරංචි වෙච්ච දවසේ මහරෑ මගේ කොළඹ නිලධාරින් මම එව්වා වර කපොලට. තහනම් කෙරුවා ව්‍යාපෘතිය. ඒතකොට මේ වගේ කාරණා සමාජය තුල ඇති වෙනවා. ඒ නිසා අපි පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඒ තිබෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්, ජාතික වශයෙන් අපේ තිබෙන ප්‍රමිතීන්, නීතිමය තත්ත්වයන් ආයතනික වශයෙන්, ඒ වගේම පෞද්ගලිකව ආධ්‍යාත්මික වශයෙන් පරිසර විෂය කියලා කියන්නේ ආධ්‍යාත්මික විෂයක්. යහපත් මනසකින්, නිදහස් මනසකින්, තැම්පත් ගතියකින්, ඉවසීමෙන්, බුද්ධියෙන් කළ යුතු, හැදෑරිය යුතු, ක්‍රියාත්මක කළ යුතු විෂයක් පරිසර විෂය. එහි තිබෙන විද්‍යාත්මක පැත්ත ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම ඒ වගකීම් ඉෂ්ට කරන්න සෑම පුරවැසියෙක්ම බැඳී සිටිනවා. මම දැන් මේ අතට ගත්තා මේ පරිසර සමුළුවේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ මූලික සාකච්ඡාවේ ආරවරණය වූ පරිසර ගැටලු කියන කොටස මම අරගත්තා අතට. මේකේ තිබෙනවා මම පැති ඇමතිතුමාලා ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු කරන්නේ දිශාවිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වැවිලි අංශය, කටුපොල් වගාව හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු. කටුපොල් වගාව පිළිබඳව ප්‍රශ්නේ කෑගල්ලට විතරක් නෙවෙයි, කටුපොල් වගාව අපේ භූමියට, පරිසරයට නුසුසු වගාවක් කියන එක විද්‍යාත්මකව ඔප්පු කළා ඉවරයි. ඒ නිසා කෑගල්ල දිස්ත්‍රික්කෙත් ඒ ඇති වෙලා තියෙන තත්ත්වය වැළැක්වීමට මැති ඇමතිතුමාලා ප්‍රමුඛව, විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරි මහත්මයන් මේ ගැන කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. සාමසර කන්දේ මධ්‍ය අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීම, මේ සම්බන්ධයෙන් තිබෙන ගැටලුව මම හිතන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේම සාකච්ඡා වෙනවා ඇති. අපේ කබීර ඇමතිතුමා, රංජිසියඹලා පිටිය ඇමතිතුමාලා, සානික් මැති ඇමතිතුරු ඉන්නවා. ඒ නිසා මේ ගැන ඉදිරියටත් සාකච්ඡා කරලා යම් නිසි වැඩපිළිවෙලක් සකස් කර ගැනීම වැදගත් වෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොවීම ඉතාම භයානකයි. ඒ තත්ත්වය
තව දිස්ත්‍රික්ක කීපයක මේ බලවත් තත්ත්වයේ තියෙනවා මහනුවර ලොකු ප්‍රශ්නයකට දැන් මුහුණ දීලා තිබෙනවා ඒ නිසා මේ තත්ත්වය වර්ධනය වීමට කලින් ඇමතිතුමාලගේ නායකත්වයෙන් වැඩපිළිවෙලක් ගන්න අපි පරිසර අමාත්‍යාංශය පළාත් පාලන අමාත්‍යාංශය දෙන්න තියෙන සියලු උදව් අපි දෙනවා පළාත් පාලන අපේ රාජ්‍ය අමාත්‍යතුමියත් ඇවිල්ලා ඉන්නවා ශ්‍රියාණි විජේ ක්‍රම අමාත්‍යතුමිය සහයෝගය දෙයි එතකොට පළාත් පාලන ආයතන පළාත් සභා සියල්ල එකකල යුතු කාර්යයක් කැලණිගඟ ආශ්‍රිතව දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ ගැටලු. ඒ ගැටලුත් මම හිතන්නේ DCC එකේ සාකච්ඡා කරලා විසඳගත යුතු දෙයක්. වෙනත් අමාත්‍යාංශ මට්ටමින් ජනාධිපති ලේකම් කාර්යාලය මට්ටමින් සහයෝගයක් අවශ්‍ය නම් අපේ අතිරේක ලේකම් රෝහණ දිසානායක මහත්මයා ඇතුළු ඒ කටයුතු වලට අවශ්‍ය සහයෝගය දෙයි. ඒක ඉගෙනගෙන සාකච්ඡා කරලා පරිසර අමාත්‍යාංශයත් ඒ වැඩපිළිවෙල විධිමත් කරගන්න. කුඩාවේ අවහිර වීම නිසා ඇතිවී ඇති පාරිසරික ගැටලු. එයත් ඔබ කරන වැඩපිළිවෙලට අපි අවශ්‍ය සහයෝගය දෙන්නම්. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොවීම. එයත් ඉතාමත්ම වැදගත්. ඒ සම්බන්ධයෙන්ුත් දිස්ත්‍රික්කයේ විදිහට ගන්න වැඩපිළිවෙලට රජය අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ගිනි නිවීමේ ඒකකයක් නොමැතිවීම. දිස්ත්‍රික්කෙටම නැද්ද? එහෙනම් ඉතාම අවශ්‍යයි. ඉතින් කෑගල්ලට ඉතා අත්‍යවශ්‍යයි. මේ මුදල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් මම මුදල් ඒ සඳහාම අරගෙන දෙන්නම්. ඒක නිසා මෙතුමාලා සාකච්ඡා කරලා ඒවට වල හදන්න ඉතා අත්‍යවශ්‍යයි ගිනි වෙන එකකයක් එකක් නම් තිබෙන්නේ දිස්ත්‍රික්කයේ තත්වය හැටියට. ඊළඟට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක්. ඔය ඉලෙක්ට්‍රොනික වගේම සායනික අපද්‍රව්‍ය ක්ලිනිකල් වේස් මේ දෙකම ඉතාම බරපතලයි පරිසර දූෂණයේදී. ඒ නිසා මේ ගැන ඉතා ප්‍රමුඛ අවධානයක් යොමු වීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අවදිමත් ලෙස පස් කැපීම. ඒක ඉදින් මම කිව්වා ඔබත් කවුරුත් දන්නවා. ඒක සෑම කෙනෙක් මේ වගකිය යුතු අංශවලින් බලලා ඒවා පාලනය කරන්න ඕනේ. රිලවුන් ගවයින් සහ හැලකෙඹුලන් ගහණය අධික වීම. ඒක ඉතින් කෑගල්ල දිස්ත්‍රික්කයේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. රටටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ ආහාර නිෂ්පාදනයේ 3න් එකකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ සත්තු විනාශ කරන්නේ. පහුගිය දවස්වල අපේ විද්‍යාඥයෙක් කිව්වා මට හිතවතෙක් ජනාධිපතිතුමා ලෝකයේ එකම රට රටේ මිනිස්සුන්ට කන්න තියෙන ආහාර සත්තුන්ට කන්න දීලා මිනිස්සු බඩගිනින ඉන්න රට මේ රට කියලා. මං කෝයි හුඟක් දුරට බෞද්ධාගමික පරිසරයත් නිසා වෙන්නේ නැති එහෙම Tamanට කන්න නැත සන්තුට්ට හරි කන්න දීලා ඒ පින කරගන්නවා කියලා. නමුත් ඒ පින තව දුරටත් කොච්චර කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊටාම බරපතලයි තත්වේ රටේ වඳුරන් රිලවුන් වල්ලූරන් අලින් මේ කරන බරපතල විනාශය. හරියටම ආහාර නිෂ්පාදනයෙන් 3න් එකකට වඩා විනාශ කරනවා. එතකොට මේ පිළිබඳව අපි ඇමති මණ්ඩලය තුලත් වරින් වර සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් සත්ව හිංසාව කියන එකත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ලෝකේ සංවර්ධනයේ වූ රටවල සංවර්ධිත රටවල කෘෂිකර්මාන්තයේ ඉහළ දියුණුවක් රටවල්වල තිබෙන ක්‍රමවේදයන් වැඩපිළිවෙළවල් මේ රටෙත් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. නැත්නම් සතුන්ගෙන් සිදුවෙන ආහාර විනාශය ඉතාමත් බරපතලයි. ඔබ දන්නවා දරුවනේ සාමාන්‍යයෙන් රිලවෙක් වඳුරෙක් පොල් ගහකට නැග්ගාම එයා කන්නේ ඇටි යාට උන එකක් විතරක් නෙවෙයි එකක් කඩලා කන ගමන් අනික ඒවා අතින් ඔහොම ඔහොම ඇදලා විසි කරනවා ඊළඟට තව පොල්ලිත්තකට පයින්නවා පොල් වල්ලකට ඊළඟට ඒකෙත් අදිනවා ඇදලා පහළට දානවා එතකොට සාමාන්‍ය ලංකාවේ වඳුරු රිලව් ගහණය සංඛ්‍යාව ලක්ෂ 10කට වැඩි දැන් ලක්ෂ 10කට වැඩි එතකොට ගණන් හදලා බලන්න එක රිලවෙක් එක වඳුරෙක් දවසකට පොල් ගහකට කරන විනාශය දවසකට එතකොට ලක්ෂ 10ක් එක දවසකට කරන විනාශය මේවා ස්වභාව ධර්මයක් එක්ක එන ප්‍රශ්න එතකොට වඳුරු රිලව් වේගයෙන් ඒ වැඩි වෙන බෝ වීමත් එක්ක රටේ පොල් විතරක් නෙමෙයි මුළු ආහාර නිෂ්පාදනයේ බරපතල ප්‍රශ්නයක් දැන් වී වගාව තදින් තිබෙන ප්‍රදේශවල මොනරා විශාල ප්‍රශ්නයක් ඉතින් ලංකාවේ සතුන් නිසා ආහාර විනාශය ඉතාමත් බරපතලයි
අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන මොන විදිහේ වැඩපිළිවෙලකටද කඩිනම් යා යුත්තේ කියලා. ඒ නිසා අද විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර පරිසර දිනේදී ප්ලාස්ටික් අවභාවිතය නිසා සිදුවන පරිසර විනාශය වළක්වා ගැනීම යන තේමාව යටතේ මුළු ලෝක ප්‍රජාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ සියලු රාජ්‍යයන් ලෝකේ මේ පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කරමින් කරන ඒ වැඩසටහනේ එක් අවස්ථාවක් විදිහට මේ ආදරණීය කෑගලු ජනතාව මැති ඇමතිවරු සියලු රාජ්‍ය නිලධාරි මහත්මීන් වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව සියලු පූජකතුමන්ලා හමුවීම ගැන මා ඉතාමත්ම සතුටු වෙමින් ඔබ සෑම කෙනෙක්ම දැක් වූ සහයෝගය ගැන සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අප සෑම කෙනෙකුටම තියෙනා වූ පුළුල් අවබෝධය තුළ දරුවනේ අපේ වගකීම් සායුතුන් අප සියලු දෙනාම ඉටු කරමි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා ස්තුති තෙරුවන් සරණයි දෙවි පීඨයි.